අයුබෝුවන් කෙ සිලොදෙනාවම ගොඩක් ආදරේ මගේ යෝටප් කැනැල්ලෙට පිළිගන්නවා ජපන් ක්‍රමයට ප්‍රධාන අමුරාව තුනක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් පෝෂණීය සුප්ප එකක් තමයි ම දයාලට අරගනාවේ සාමාන්‍ය සුප්කෝප්පයක කැලරි හතලිස් හතක් පමණයි අඩංග වෙලා තියෙන්නේ. ඒක නිසා බරාඩු කරගන්න කැමති අයට වගේම කෙට්ටුවෙන්න කැමතියට ගොඩක් වටිනවා මේ සුප්ප එක එහෙනම් අපි බලමු කොහොමද හදාගන්න කියලා මෙතන අරගෙන තියනව තත්ක්කල ග්‍රෑම් සක් සහල ූුග්‍රෑම් පණහක් තක්කලි සාමාන්‍යය මේ වගේ පොඩි කෑල්ලිවල්ට කපාගන්න ඕනේ ඊළඟට මම බිත්තරයක් කරගන්නවා මේ බිත්තරය අපි හොඳින් ගසාගන්න ඕනේ දෙන්නෙක්ට තමයි මම මේ සුප් එක හදාගන්නේ බිත්තරේ හොඳින් ගසාගත්තට පාසේ මම මේගේ භාජනයක් ලිපේතියලා වතුරකෝප් දෙකක් එකතු කරගන්නවා ලට ම තක්කලි සෝස් ප්‍රෑම් ටක් එකතු කරගන්නවා තක්කලි සෝස් අත්‍යවශ්‍ය නැහැ සුප්ෙ එක රසවත් කරගන්න තමයි පාවිච්චි කරන්නේ ඔයාට කැමතිඳම් විතරක් එකතු කරගන්න පුළුවන් සෝස්තිි එකතු කරලා මම ලිපෝන් කරගන්නවා ඔයා මේ සෝස් දැම්ම කියලා මෙහි කලල් ප්‍රමාණය වෙනස්වෙන්නේ නැහැ සෝසුත් එක්ක තමයි කල්ලි ප්‍රමාණය හතලිස් හතක් වෙන්නේ වතුරටික රත්වේගෙන නකොට මම ලූුණු එකතු කරගන්නවා ික ම විඩියක් විතර පියනකින් වහලා මේ විද්‍යයට තම්බගන්නවා සාමාන්‍ය ගිින්දරෙ තමයි මම මේ සුප් එක හදාගන්නේ විනාඩියකට පස්සේ මම කපාගත්ත තක්කල ටික එකතු කරගන්නවා. තක්කලි ටික විනාඩි දෙකක් තුනක් අපි තම්බගන්න ඕනේ තක්කාලි එකතු කරාට පස්සේ මම විනාඩියක් විතර පියනෙන් වහලා තම්බගන්නවා. පියයන ඇරලා තවත් විනාඩියක් විතට මම සුප්පෙක හොඳින් අටවගන්නවා ඊළඟට මම බිත්තර ටික එකතු කරගන්නවා, බිත්තර ටික එකතු කරලාපි හැන්දෙන්ම් පොඩ්ඩක් එහෙටමෙට කලවම් කරගන්න ඕනේ එහෙම නැත්නම් මේ බිත්තර ටික ඔක්කොම එක ගුලියකට එක තැන තැම්බෙනවා. එකකට අප පොඩි පොඩි කෑල්ලි කඩාගාන්න ටික් අපහසු වෙනවා. ත්තර ටික දාලා විනාඩියයක්ක් විතර ලිපේතියාගත්තට පස්සේ මම ලිපෝෆ කරලා රස අනුවලුණු එකතු කරගන්නවා ඒවාගේ ඔයාට මේ සුප්ප එක හදාගන්න කොට තක් කලිග්‍රෑම් දෙසීකට ලනුග්‍රෑම් සීයක් දාලා එක බිත්තරයකින් හතර දෙනෙක්ට වනත් මේ සුප්පෙ එක හදාගන්න පුළුවන් එකපාර එතකොට බතුරකෝප්ප තුනක් විතර එකතු කරගන්න ඕනේ බරාඩු කරගන්න කෙට්ටවෙන්න කැමති කෙනෙක්ටරං රෑට බත්නොකා මේ සුප් එක බොන්න පුළුවන් මාසයක් කිත්තර රෑට බීල බලන්නවාට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් හැබැයි යොයා පෙන්රස කෑම වගේම පිටිකෑම නවත් අන්නත් ෝනේ. ඒ වගේම දල්සකට පෑභාගයක්වත් එයාම කරොත් යාට තවත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. අන්තිමට මම ගම්බිස්කුර ටිකුත් එකතු කරගන්නවා. කැලරි ප්‍රමාණය ගොඩක් අඩු නිසා ඔයා ටික්මනින් කෙට්ටුවෙ මේ සුප් එක උපකාරි වෙනවා. ඒ වගේම බිත්තර අඩංව නිසා මේක ගොඩක් පෝෂණීයයි. රිම රසයි මේ සුප්පෙක ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ සුප් එකක් තමයි මේක වටිනව කියලා හිතනවනා විඩයක ඔයාගේ ආළුවන්ටක් බලන්න ෂයා කරන්න විඩේක බලුවඩ බොහොම ස්තූතියි